ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයින් මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල රටේ සම්පත් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම රජයේ සතු වගකීමක් බව අගමැති පවසයි රට ගොඩනැගීමට හැකි එකම බලවේගය සමගි ජන බලවේගයයි සජිත්ගෙන් ප්‍රකාශයක් තැපල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ අයට අද සහ හෙට අවස්ථාව කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් මේ වනතෙක් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 560ක් ඉදිරි පැය 12 තුල තවදුරටත් වැසි අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ යට වෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිතින් 20 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 2724 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මේ දක්වා කාලය තුල කන්දකඩු කොරෝනා පුකුරෙන් ආසාදිතින් 560 දෙනෙක් හඳුනාගෙන ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. දිනේදී COVID-19 ආසාදිතයින් 20 දිනක මෙරටින් හඳුනා ගැනුණා. එම පුත්කලින් 20 දිනකින් පුත්කලින් 16 දිනකම විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුත්කලින් බවයි වසංගත රෝග විද්‍යාශය සඳහන් කළේ. කන්දකඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයින්ගෙන් ආශ්‍රිතයින් කිහිප දෙනෙකුටද ඊයේ COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බවට හඳුනාගෙන තිබුණා. එහි කහතුඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් 2 දෙනෙකු සහ පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දුවන බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතින් 20 දින අතරින් පුත්කලින් 9 දිනක සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වමින් සිටි පිරිසක් වනවා. මීට අමතරව කටාර් හි සිට පැමිණි පුත්කලින් 3 දිනක ඉන්දියාවේ සිට පැමිණි පුත්කලින් 2 දිනක සහ එක්සත් අරාබි එමිරාජයේ සිට පැමිණි පුත්කලින් 2 දිනකද තුලත් වනවා. වර්තා වූ ආසාදිතින් අතරින් පුත්කලින් 678 දිනක තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පුත්කලින් 2035 දිනක පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. අද උදැසන වන විට කන්දකඩු මත්ද්‍රව්‍ය ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හටගත් පුකුරෙන් COVID-19 ආසාදිතින් 560 දෙනෙකු වාර්තා වී තිබුණා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා. ඉන් පුත්කලින් 451 දෙනෙකු පුනරුත්ථාපනයේ වන රැඳවියන් වනවා. එමෙන්ම පුත්කලින් 63 දෙනෙකු කාර්ය මණ්ඩලයට අයත් සමාජිකයින් වන අතර ආරාධිත කාර්ය මණ්ඩලයට අයත් පුත්කලින් 5 දෙනෙකු සහ ළඟින් ඇසුරු කළ පුත්කලින් 41 දෙනෙකුද මේ අතර වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ස්ථානීය ප්‍රකාශ කළේ මෙතර ඊයේ රාත්‍රියේ අසනීපතත්වයේ පසු වූ රාජංගිරි ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් 2 දෙනෙකු අනුරාධපුර මෙත්සිරිසෙවන රෝහල් වෙත ඇතුළත් කළ බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. රාජංගිරි ප්‍රදේශයේ අවසන් වරට COVID-19 වෛරසය ආසාදිත බවට හඳුනාගත් 11 සැවිරිදි දැරියගේ අසල්වැසි නිවෙස්වල පදිංචි කාන්තාවන් 2 දෙනෙකුයි මෙලෙස අසනීපතත්වයෙන් පසු වීම හේතුවෙන් රෝහල්ගත කර ඇත්තේ. රාජංගිරි ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි අර්බුදකාරී තත්වයකට පත් වී ඇති බවයි. අපිටත් මේක හිතා ගන්න බැහැ මේ මොකද මේ කාර්යය කරන්න ඇත්තට මේ PHM මහතුන් ඉතු අපිට මේ කාර්යය කරන්න අමාරුයි. ඒක සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඈ මේන්න මේ PHM මහතුන් මේක අනිවාර්යයෙන් ඒකලේ සහයමකට අවශ්‍යයි. PHM මහතුන්ගේ සේවාව අපිට වැදගත්. ඒක අපි කියන්න ඕනනේ. එතුමාලා තමයි මේ කාර්යභාරය මීට කලින් කරේ. ඒගොල්ලෝ සේවාවෙන් ඉවත් වෙලා කියන නිසා ගැටලුකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මෙතෙක් තැපල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්දදායකින්ට අද සහ හෙට අවස්ථාව ලබා දී තිබෙනවා. තැපල් ඡන්ද අයදුම් කරුවන්ට තැපල් ඡන්ද සලකුණු කිරීමට අද අවස්ථාව ලබා දී තිබෙනවා. මැතිවරණ කොමිසම පැවසුවේ පසුගිය සතියේ තැපල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ පුත්කලින්ට අද සහ හෙට දෙදින තුල ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි. ඒ අනුව තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස් තැපල් ඡන්දය භාවිත කිරීමට අයදුම් කරුවන්ට හැකියාව පවතිනවා. කෙසේ වෙතත් රාජංගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුණක් තැපල් ඡන්ද භාවිත කිරීම එම ප්‍රදේශවල නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
යෝජිත රත්නපුර නගර සැලැස්මෙන් රත්නපුර නගරයට නව මුහුණුවරක් ලැබෙනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ රත්නපුර සීවිලි ක්‍රීඩාංගණය සැල පැවති ජන හමුවකදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි මහමැතිවරණයට තරඟව දින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවති ජන හමු කිහිපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. සම්පත් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම රජය සතු වගකීමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බහියංගනේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. දෙදස් 15 දී අපි බලෙන් වහකරයින් පස්සේ 15 ඉඳලා 19 වෙනකම් කිසිම නව වැඩපිළිවෙලක් අපි වටන් ගත්ත දේවල්වත් කරගන්න මේ පහුගිය ආණ්ඩුවලට බැරි වුණා. එයට උවමනාවක් අපි අමුතු සම්පත්තික විකුණා දැමීමේ පරමාර්ථය හැර වෙන කිසි දෙයක් ඔවුන්ට තිබුණේ නැහැ. අම්බත්තොට හදපු වරාය, ගුවන්තොටුපොළ আদি මේවා සියල්ල විකුණා දාන්න සූදානම් කරලා තිබුණේ වරාය වික්කා. මේ කාටද මේ අයිති? අධිවේගී මාර්ග අයිති කාටද? මේ හදපු වරායන් කාටද අයිති? ඔබට ඔබේ දරුවන්ට, මේ රටේ දරුවන්ට, රටේ ඉපදෙන්න ඉන්න දරුවන්ට. ඒවා අවුරුදු 200කට බදු දුන්නම විකුණලා දැම්මම එහෙම නැත්නම් දීර්ඝ ආලින බද්දක් දුන්නම අවුරුදු 200ක් වික්කා වගේ තමයි 200කට පස්සේ ඉපදෙන දරුවාට ආම්දුර ඒ අයිතිය නැති කරලා තියනවා පෞගිය ආණ්ඩුව. ඒ එහෙම යුගයක් තමයි අපිට තිබුණේ රටේ. ඉතින් අද ගිවිසුම් ගැව්වෙන් පස්සේ ජාත්‍යන්තර ගිවිසුම් එතරම් ලෙහෙසි නැහැ ජාත්‍යන්තර ගිවිසුම්. ඉතින් ඒක නිසා තමයි අපිට තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඒක හින්දා මේවා පිළිබඳව කටයුතු කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රදේශයේ නිෂ්පාදන විකුණ ගැනීමට මේ නිෂ්පාදන අනිත් පළාත්වලට යැවීමට අවශ්‍ය වැඩපිළිවෙල අපි දියත් කරන්න ඕනේ. මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනගන්න අපි පියවර ගන්නවා. රට ගොඩනැගීමට හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අවිස්සාවේල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් සරල ආර්ථිකයේ නොදන්න වැඩ කරන්නට අපොහසත් අදක්ෂ නොහැකියාවෙන් පෙළෙන ආණ්ඩුවක් තමයි අද අපේ රටේ තිබෙන්නේ. හොඳට මතක තියාගන්න අපේ කණ්ඩායම සතුව කුසලතාවෙන් වලින් පිරිච්ච දක්ෂ හපංකම් තිබෙන තරුණ නායක නායිකාවන් රැසක් මේ තමයි රට ගොඩනගන කණ්ඩායම. මේ තමයි රටේ ආර්ථිකයට ශක්තිය ලබා දෙන කණ්ඩායම. අපි මනා කලමනාකරණයකට රාජ්‍ය පාලනය මුසු කරගෙන අපේ අරමුණ ශක්ති සම්පන්න සෞභාග්‍ය සම්පන්න මාතෘභූමිය බිහි කිරීම. ඒ මාතෘභූමිය බිහි කරන්න ඔබ සියලු දෙනාගේම දායකත්වයෙන් ලබා දෙන්න. මේ රටේ හිත පපුවක් ඇති ආණ්ඩුවක් බිහි කරන්න ඔබ සියලු දෙනාම සෞභාග්‍ය සම්පන්න කරවන්න. රටේ ජීවත්වන ලක්ෂ 220ට අධික වූ රටේ ජනතාව ජීවත් කරවන්නට ශක්තිමත් කරන්න. ඇත්තටම අපේ රටේ දේශපාලනයට අපේ පාර්ලිමේන්තුවට අවශ්‍ය හොරබුරු මරකම් වංචා නොමැති සුපිරිසිදු චරිත මහත්මා ගුණාංගයන් වලින් උසස් චරිත මේ කණ්ඩායම එකතු කරගෙන හැම ග්‍රාම සේවා වසන කුඩා ගම්මානයකම අපි බලාපොරොත්තු වෙනවා පරිණත ජනතා සේවාවක්. වෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. පාසල් දෙවන වාරයේ නිවාඩු කාල සීමාව ඔක්තෝබර් 9 වෙනිදා සිට නොවැම්බර් මාස 16 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාස 12 වෙනිදා සිට නොවැම්බර් මාස 6 වෙනිදා දක්වා පැවැත්වෙන අතර පහවසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මාස 11 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. එම පුවත නැවතත් පාසල් දෙවන වාරයේ නිවාඩු කාල සීමාව ඔක්තෝබර් 9 වෙනිදා සිට නොවැම්බර් මාස 16 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වෙනිදා සිට නොවැම්බර් 6 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන අතර පහවසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මාස 11 වෙනිදා පැවැත්වීමට නියමිතයි. දැන් කෙටි විරාමයක්.
මුළු දිවයිනටම බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. මේ අතර ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ විසින් ඩායම් පිළිබඳ රතු නිවේදනයක් ද නිකුත් කළා. දිවයිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරිපැය 12 තුල තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම දිවයිනට දකුණු දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල පවතින තද වැසි තත්ත්වයේ හේතුවෙන් දීවර සහ නාවික කටයුතුවල යෙදීමේදී ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර පවතින තද වැසි තත්ත්වයේ හැමුවේ කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට හෙට පෙරවරු 9 දක්වා නාය संपूर्ण අද පෙරවරුවේ නුගේගොඩ ගුවන්පාලම අසලදී සිදු වූ රියන්තුරකින් යුද හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද උදැසන 5:30ට පමණ නුගේගොඩ ගුවන්පාලම අසලදී සිදු වූ රියන්තුරකින් යුද හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ දෙසට දහවණිය වූ බස් රථයක් එම දෙසටම දහවණිය වූ බස් රථයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යුද හමුදා කැබ් රථයක් මොහොතට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. බස් දෙකයි කැට්ටින් මේ බස් දෙක අරවෝරා කොහමද මේ ඕල්ටික් කරන්න ගිහිල්ලා තමයි වැදුනේ. බස් එක රේස් එකක් ආවේ. ඒ වගේ ආවේ දෙන්නේ එතනින් ඒ පැත්තේ ඉන්න. මුදෙන්ද වැදුනේ? අනතුරෙන් යුද හමුදා කැබ් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහි ගමන් ගත් තවත් යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පණගුඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන 35 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි යුද හමුදා නිලධාරියෙකු බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවද ගංගුඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ සියත ටීවී ඔස්සේ විකාශය වූ සුලිය දේශපාලන වැඩසටහනේදී සාකච්ඡාවට ලක් වුණා. දේශපාලඥයන් පිළිබඳව වත්මන් සමාජය තුළ තියෙන පැහැදිලි ප්‍රසාදයක් නෙවෙයි. දේශපාලඥයන් අපි හොයලා බලන්නට ඕනේ මහජන නියෝජිතයන් මේ තත්ත්වයට වැටුනේ ඇයි? තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරාද කියන එක පිළිබඳව ජනතාව තුළ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට මෙවර 3-2ක බලයක් ලබා ගැනීම වෙනුවෙන් වූ ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි අනිවාර්යයෙන් මේ ජයග්‍රහණය ලබනවා. අපේ රටේ වටේම තියෙන මුහුද. හැබැයි අපි තාමත් පිට රටින් මාළු ගේනවා. අපේ රටේ ලෝකේ හොඳම පස තියෙනවා. හැබැයි අපි තාමත් එළවලු පළතුරු පිට රටින් ගේනවා. අපේ රටේ හොඳම देशपाल व्यापार නිවැරදි කරගන්න තමයි අපි අලුත් දේශපාලන බලවේගයක් නිර්මාණය කරේ. හි නායකයා බවට සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් කළා. සමගි ජන බලවේගයේ දුරකතනේ ලකුණින් අපි දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරේ. අපිට මේ වෙලාවේ පොදු වැඩපිළිවෙලක් අවශ්‍ය කරලා තියෙනවා මේ රට මෙතනින් ඉස්සරහට අරගෙන යන්න. අපිට දැන් අද මේ පිළිවෙත විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන් නායකයෙක් අපිට ඉන්නවා. මේ නායකයෝ දෙන්නම ඉතිහාසයේ පුරාවටම ඔප්පු කරලා තියෙනවා තමන්ට මේ රට සංවර්ධනය කරන්න පුළුවන් මේ රට ආරක්ෂා කරන්න පුළුවන් කියලා. අපිට පුජ්‍යලික ප්‍රතිපත්ති නෙවෙයි. පොදුවේ රටට අපි වැඩපිළිවෙලක් අවශ්‍ය කරලා තියෙනවා. අපිට සෞභාග්‍ය දැක්ම මේක රට හදන්න අවුරුදු 5කට අපි ගෙනාවු ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුව තරුණ කළ යුත්තේ අදහස් වලින් කියලා අපි විශ්වාස කරනා වගේම ප්‍රතිපත්ති වලින් මහලු ප්‍රතිපත්ති මහලු අදහස් දරන තරුණයින්
පාර්ලිමේන්තුවේ ගොනු වුණාට වැඩක් නැහැ. ඒ තරුණ අදහස්, ඒ කියන්නේ මේ රට මේ සමාජය අඩියක් ඉස්සරහට ගෙනියන්න පුළුවන් අදහස් සහ ප්‍රතිපත්ති තමයි වඩා වැදගත් වෙන්නේ. මේ රටේ ජනයා අපි කැමති වුණත් නැතත් ජනාධිපති වරණයෙන් පසු යම් ප්‍රබෝධයක් ගත්තා. බලාපොරොත්තුවක් අපේක්ෂාවක් තිබ්බා. ඒ අපේක්ෂාව බලාපොරොත්තු එකින් එක බිඳ වැටෙමින් පවතින තත්ත්වයක් තමයි තියෙන්නේ. දියසේන කුමාරවරු කියලා නිකන් වෙස්සලා ගත්ත පුද්ගලයන්ට මේ රට හදන්න බෑ. ඒකට දැක්මක් තියෙන ඕනේ, ප්‍රතිපත්තියක් තියෙන ඕනේ, කණ්ඩායමක් ඉන්න ඕනේ. මධ්‍යන පුවත් විකාශය අවසන්. යලිත හොමේ මෝ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.